දෙදහස් දහනමේ ජූලි මස 16 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:02ට ඉර බැසීම පස්වරු 6:31ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 3:02 සිට 4:31 දක්වා සුබ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර අයබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කලක් පැවතුණු රෝගාබාධයක් සුබ තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. කාර්මිකාංශයේ රැකියාවල නිරත වන අයට සුබදායකයි. කෙටි ගමන් බිමන් තරමක් අධික වේවි. ඔබගේ විවාහ ජීවිතය තුළ සාමකාමී අයුරින් ගෙවෙනා වගේම ආගමික කටයුතුවල භක්තිමත් භාවය වැඩි වේවි. සම්මුඛ පරීක්ෂණ ආදීන් බලාපොරොත්තු වන ජයග්‍රහණ බලාපොරොත්තු වෙන පුළුවන් වගේම මවගෙන් උදව් උපකාර ලැබේවි. ගේ දොර ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුබදායකයි වගේම නව සොයා ගැනීම ආදියට ඉතාමත්ම සුබයි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගුණවත් කාන්තාවකට රිදීවලු දෙකක් පරිත්‍යාග කරන්න. ඉතාමත් මෙයහපත් ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9 වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පදිංචි ස්ථානයේ වෙනස් වීමකට ඉඩකඩ පවතිනවා. රැකියාවේ කටයුතු වලට ඇති උනන්දුව වැඩි දියුණු වේවි. ඥාතීන් සමග අමනාපකම් සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට සුබදායකයි වගේම ප්‍රේම සම්බන්ධතා වැඩි වෙන්නා වූ දිනයක්. තෙල් සහිත ආහාර අද දිනේ ඔබ තරමක් පීඩාවට පත් කරවාවි. ආදායම් මාර්ග වැඩි දියුණු වෙනා වගේම ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුබදායක දිනයක්. ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු වලට ඉදිරිපත් වන අයට ජයග්‍රහණයන් හිමි වේවි. විවාහ ජීවිතය තුල සුළු මත ගැටුම් මතුවීමට ඉඩකඩ තිබෙනා වගේම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේවි. රැකියා ස්ථානයේ කටයුතු වලදී කාගේත් සහයෝගය ලැබෙන දිනයක් වගේම නීතිමය කටයුත්තකට මැදිහත් වීමට ඉඩකඩ තිබෙනවා. වෙනත් අය සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉඩකඩ තිබෙනා වගේම කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධ තත්වයන් නැතිවීමේ අවධානමකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් දුප්පත් අයෙකුට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. අටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල විවාහ ජීවිතය සාමකාමී අයුරින් ගෙවෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක දිනයක් වගේම සතුරු කරදර මතුවීමට ඉඩකඩ පවතිනවා. ගේ දොර කටයුතු වලට වැඩි කාලයක් යොමු වෙනා වගේම නිවසේ අලුත් වැඩියා ආදියට යොමු වන දිනයක්. ඒ වගේම තමයි අසල්වාසීන්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආදායම් මාර්ග වැඩි දියුණු වෙනා වගේම තැන්පත් ධනය වැඩි වේවි. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. කාන්තාවන්ගේ යටිබඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවීමේ ඉඩකඩකුත් පවතිනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ධාන්‍ය සහිත ආහාර හෝ තෙල් සහිත ආහාර දන් දෙන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රාජ්‍යාංශයේ රැකියාවල නිරත වන අයට සුබදායකයි. පිය පාර්ශවයේ ඥාතීන් සමග ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. ණය ගනුදෙනු වලින් නිදහස් වීමට ඉඩකඩ ලැබෙනා වූ දිනය. කලක් තිස්සේ පැවති රෝගාබාධ වලින් සහනයක් ලැබේවි. සතුරන් මර්ධනය කරගෙන ඔබගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකියාව තිබෙනවා. ගංගා යලදොළ ආදී දිය නෑමට යෑමෙන් අනතුරු සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි සුරතල් සතුන්ට තරමක් හානි කරවන්නා වූ දවසක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් කළුතල පරිත්‍යාග කරන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මානසික සහනය වැඩි දියුණු කරන දිනයක්. රසවත් ආහාර භුක්ති විඳීමට ඔබට අනිවාර්යෙන්ම ලැබේවි.
ආත්ම විශ්වාසයෙන් සහ සිතේ සැහැල්ලුවෙන් දවසේ කටයුතු ආරම්භ කරනවා. අක්ෂි ආබාධ මතුවීමට ඉඩකඩ තිබෙනා වගේම ඉඩකඩම් ගේ දොර යාන වාහන වලින් ලාභ ලැබීමට ඉතාමත්ම යහපත්. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට ඉතාමත්ම සුබයි. සාහිත්‍යමය කටයුතු වල යෙදෙන්නන්හට කීර්තිය ප්‍රසිද්ධිය ලැබෙන වගේම ආගම දහමට ලැබිව කටයුතු කරනවා. ප්‍රේම සම්බන්ධතාවලට අතිශය සුබදායකයි. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනව නම් කුරුල්ලන්ට කෑමට ආහාර ස්වල්පයක් දන් දෙන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය, කොළ පැහැය, ජය අංකය, අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පියාගෙන් උදව් උපකාර ලැබේවි. අද දිනේ ඔබ ධනලාභ පෙන්නුම් කරනෝ වගේම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට ජයග්‍රහණයන් ලැබෙන්නා වූ දවසක්. කතාවෙන් වෙනත් අය මැඩ පවත්වාගෙන ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන් දවසක්. බුද්ධිමත්ව සිතා බලා තීන්දුව තීරණ ගන්නා වූ දිනයක්. ඒ වගේම තමයි ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුදුසු දිනයක්. විදේශ රටවල රැකියාවලට යෑමට අපේක්ෂා කරන අයට එම කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන්. විශේෂ ත්‍යාග ලැබීමට වාසනාව තිබෙනවා. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් ලැබීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම යහපත්. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආගම දහමට නැඹුරුව කටයුතු කරන්නා වූ දිනයක්. ලිපි ගනුදෙනු වලින් ලාභ ප්‍රයෝජන ඇති වෙනා වගේම සහෝදරයන්ගෙන් ලාභ ප්‍රයෝජන ඇති වේවි. සතුන්ගෙන් හානි වීමට ඉඩකඩ පවතිනවා. සතුරු කරදර ඇතිවන දිනයක් වගේම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමෙන් යම් යම් සහන උදා කර ගන්න පුළුවන්. ආරක්ෂකංශයේ සේවයේ නියුක්ත වූවන්ට සුබඵලදායකයි. ධනලාභ ලැබීමට වැඩි වාසනාවක් තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලට එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. අද දවස තුල පුළුවන්කමක් තිබෙනව නම් තිර පහක පහනක් දල්වා ලක්ෂ්මී මෑණියන්ට පූජා කරන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය, රතු පැහැය, ජය අංකය, අංක 9. ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මවගෙන් දීපලාදිය උරුම වීමට වාසනාව තිබෙනවා. තැන්පත් ධනය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් පෙනෙන්නට තිබෙනවා. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වන දිනයක් වගේම කාන්තාවන්ගේ යටිබඩ හා ගර්භාෂය ආශ්‍රිත ප්‍රදේශවල ආබාධ තත්ත්වයන් තිබෙන අයෙක් නම් සැලකිලිමත්ව කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් අධික දිනයක්. අධ්‍යාපනයට වැනි නැඹුරුතාවයක් පෙනෙන්නට තිබෙනවා වගේම නිවාස ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට සුදුසු දිනයක්. ඔබගේ විවාහ පාර්ශවයට මුදල් හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනව නම් මල්, සුවඳ කපුරු තබා ස්තෝත්‍ර කියන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය, අංක 3. ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින්නන්ට ඉතාමත්ම සුබදායකයි. ප්‍රේම සම්බන්ධතාවලට බාධාකාරී තත්ත්වයන් ඉවත් යනවා වගේම ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නන්ට සුබදායක දිනයක්. ගිවිසුම් ආදී අත්සන් කිරීමේදී කල්පනාකාරී වෙන්න, සිතේ නොසන්සුන්තාවය වැඩි දියුණුවන වැඩි වෙන දිනයක් වගේම හදිස්සි අනතුරු වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරී වීම වැදගත්. ඔබගේ විවාහ ජීවිතය තුළ නොසන්සුන්කාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනව නම් වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න ඉතාමත් මෙහපත්. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අහංකාර ගති ඉස්මතු වෙන්න පුළුවන්. ධන හානි ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම මානසික ආතතිය වැඩි වේවි. ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක දිනයක් නොවේ. වාතාබාධ, හන්දිපත් වේදනා වැනි රෝගාබාධ තත්ත්වයන් වලට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. පිය ප්‍රාශවේ ඥාතීන්ද අසුභකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි කුෂිකර්මය ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන අයට ගැටලු තත්ත්වයන් නැති වේවි. ආත්ම විශ්වාසයෙන් හා දැඩි කැපවීමෙන් කටයුතු කරන්නට සිදුවන දිනයක්. අද දවස තුල ඔබට රජයේ දඬුවම් ආදියට ලක්වීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනව නම් ගලා යන ජලයට බුලත් කොළ කිහිපයක් දමන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 6. ඉන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල
රැකියා කටයුතු වල යෙදෙන්නන්ට වෙනදාට වඩා වෙහෙස වී වැඩ කටයුතු කිරීමෙන් ජයග්‍රහණයන් හිමි කර ගන්න පුළුවන්. ඉඩකඩම් යාන වාහන මිලට ගැනීමට සුදුසු දිනයක්. අධ්‍යාත්මික කටයුතු වල වැඩි කාලයක් නිරත වෙනා වගේම ඔබගේ කටයුතු සමාජයට එළි දැක්වීමට ඉඩකඩ ලැබේවි. ඔබගේ අදහස් සමාජයට යැවීමට ඉඩකඩ ලැබේවි. අධ්‍යාපන ආයතනවලදී දූ දරුවන්ට කරදර බාධා ඇති වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ සතුට හා සාමය වැඩි දියුණු වන දිනයක් වගේම සැපවත් නිින්දකට තරමක් බාධා ඇති වේවි. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනවා නම් එළඟි තෙල් නැත්නම් මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය, අංක 3. සෑමදාම අපගේ පලාපල විස්තරය බලන, දවසේ පලාපල විස්තරය බලන ඔබ වෙනුවෙන්ම මං කල්පනා කරා විශේෂ යමක් කරන්න. ඔබට ඔබගේ තියෙන පුද්ගලික ප්‍රශ්න නැත්නම් ඔබට තියෙන විශේෂ වූ කරුණු මොනවද කියන එක පුළුවන් මෙම YouTube channel එකේ comment section එකේ පහලින් ඔබට යොමු කරන්න. යම් තාක් දුරට තරමක් දුරට පුළුවන් ප්‍රමාණයකට දවසේ එයට පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුළ නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුළ ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුළ මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Thank you.